කොවිඩ් වසංගතයත් එක්ක මේ සම්බන්ධයෙන් විශේෂ පහසුකම් සහ විශේෂ කටයුතු ලෑස්ති කරන්න සිද්ධ වුණා. මොකද මේක සාමාන්‍ය අවධියක නෙමෙයි විභාගය පැවැත්වෙන්නේ. මීට පෙරත් අපස උපසස් පෙළ විභාගය පැවැතුණා පසුගිය වසරේ. නමුත් එතෙන්දිද වැඩි මෙතෙන්දි ටිකක් අවධානම වැඩි. මොකද කොවිඩ් වසංගතය ව්‍යාප්තියේ අවධානමය ටිකක් අවධානම ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මධ්‍යස්ථාන ගාන විභාග මධ්‍යස්ථාන ප්‍රමාණයත් උසස් පෙළට වැඩි සාමාන්‍ය පෙළ විභාගය සඳහා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විභාගයට මුහුණ දෙන සිසුන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ කඩේතුත් එක්ක බලනකොට ටිකක් ලොකු තර්ජනයක් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී අපස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම. නමුත් විභාග දෙපාර්තමේන්තුවත් අධ්‍යාපන අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් ගොඩක් සම්බන්ධීකරණ කටයුතු ක්‍රියාත්මක කළා. සියලුම මාර්ග උපදේශ සකස් කළා විභාග දෙපාර්තමේන්තුවට අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දීමට සලස්වලා. ඒ තුලින් පළාත් සෞඛ්‍ය සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කළා. ප්‍රාදේශීය සහ කලාප නිලධාරීන් දැනුවත් කළා. ඉතාමත්ම හොඳින් සැලසුම් පිළිල කළා තියෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙමෙ තර්ජන මැද්දේ පැවැත්වීමට. ඉතින් මේක පහසු දෙයක් නෙමෙයි. නමුත් ඇත්තටම කැපවීම සහ දායකත්වය අනුව මේ සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දි මම හිතන්නේ අපි ටිකක් දැනුවත් වෙන්න ඕන. අපිට කියන්න බෑ රෝග ලක්ෂණ තියෙනවා නම් රෝගය තියෙනවා නම් ඒ සිසුවා විභාගයට එවන්න එපා කියලා. සීලුවම සිසුන්ට විභාගයට මුහුණ දීමට හැකි වෙන අයුරින් තමයි සකස් කරලා තියෙන්නේ. අපි දන්නවා කොවිඩ් ආසාදිත බවට පත්වෙච්ච සිසුනුත් කීප දෙනෙක් අපිට දැන් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා සියලුම දිස්ත්‍රික්කවල මෙම සිසුන් ප්‍රතිකාර ලබන රෝහල්වලම විශේෂ අධීක්ෂණ කටයුතු යටතේ විභාග දෙපාර්තමේන්තුව නිලධාරියෙක් සම්බන්ධ වෙලා සුපර්වයිසර්ස් විදියට මේ වැඩ කටයුතු සීලම මධ්‍යස්ථාන තුළම එම රෝගීන් ප්‍රතිකාර ලබන මධ්‍යස්ථානවලම කෙරෙන විභාග කටයුතු කෙරෙන තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම ඒතර එතෙන්දි සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන් දෙගොල්ලම ක්‍රියාකාරී වෙනවා. අපේ සෞඛ්‍ය නිලධාරියෙකුත් ඇසිස්ටන්ට් සුපර්වයිසර් කෙනෙක් විදියට මේ අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තු නිලධාරියාට උදව් වීමට ඒ සම්බන්ධයෙන් සැලසුම් නැස්ති කළා. සියලුම මේ නිලධාරීන් පත් කළා තියෙන්නේ. ඒ වගේම තවත් දැනුවත් කිරීමක් කරන්න ඕන. හුදකලා කරපු ප්‍රදේශවල සහ නිරෝධානයට ලක්වමින් ඉන්න සිසුනුත් විභාගයට මුහුණ දීමට තියෙන අවස්ථාවක් මේක. ඉතින් මෙතෙන්දී අපිට ගොඩක් වැදගත් වෙන්නේ නිරෝධානය වෙමින් පවතින දරුවෙක් ඉන්නවනම් ඒ දරුවට තමන්ගේ පුරුදුම පාසලේම තමන් යන පාසලේම විභාගයට මුහුණ දීමට හැකි විදියට කටයුතු කරලා තියෙනවා. ඒතර මේ හැම පාසලකම සකස් කරලා තියෙන වෙනම පන්ති කාමරයක් හුදකලා හෝ එහෙම නැත්නම් නිරෝධායන වෙමින් පවතින සිසුන්ට විභාගයට මුහුණ දෙන්න විභාගයේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලැබීමට. ඉතින් මේ සම්බන්ධයෙන් සියලුම සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒකින්ද කිසිම දරුවෙක් බිය වෙ යුතු නැහැ. තමන් හුදකලා කළා හෝ තමන් නිරෝධානයට ලක් වෙලා තිබුණා වුණත් තමන්ට කිසිම වීකින් සැකකින් තොරව ගිහිල්ලා තමන්ගේ විභාග කටයුතු වල යෙදෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් පැය 24 න් ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරලා තියෙනවා. කිසිම දරුවෙකුට හෝ දෙමාපියෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ජාතික මධ්‍යස්ථානයට ඇමතුමක් දීලා තමන්ගේ ගුරු භවතුන් විදුහල්පතිවරුන් සම්බන්ධීකරණය කළා දැනුවත් කළා. ඒ අවශ්‍ය සැලසුම් කටයුතු කරන්න සියල්ලම සම්පාදනය කළා තියෙනවා.